නිධිකණ්ඩ සූත්‍රය පුණ්‍ය නිධානය ගැන වදාළ දෙසුම. මට අවශ්‍යතාවයක් ඇති වුණොත් මගේ ප්‍රයෝජනයට මේක හේතු වෙනවා කියලා හිතලා කෙනෙක් වතුර එනකල් ගැඹුරට හාරලා නිධාන තැන්පත් කරනවා. රජවරුන්ට යම් යම් වස්තුව ගෙවා රැකවරණය ලැබීමටත් හොරුන්ගෙන් වන පීඩාවලදී ඔවුන්ට වස්තුව දීලා නිදහස් වීමටත් ණයකාරයන්ගෙන් නිදහස් වීමටත් දුර්භික්ෂ කාලයකදී ගැනීම පිණිසත් මේ ලෝකේ නිධානය කියලා දෙයක් තැන්පත් කරනවා. ඉතින් වතුරට යනකල් ගැඹුරට හාරලා වඩාත් සුරක්ෂිත විදියට ඒ නිධානය තැන්පත් කළත් ඒ හැම නිධානයක්ම හැමදාම ඔහුට ප්‍රයෝජනට ගන්න ලැබෙන්නේ නැහැ. එක්කෝ ඒ නිධානය තිබුණ තැනින් වෙනස් වෙනවා. එක්කෝ ඔහුට නිධන් කළ තැන අමතක වෙනවා. එක්කෝ නාගයෝ ඒ නිධානය තිබුණ තැනින් වෙනස් කරනවා. එක්කෝ යක්ෂයෝ ඒ නිධානය අරගෙන යනවා. එක්කෝ ඔහුට නොපෙනෙන්නට ඔහු අකමැති උරුමකාරයෙක් නිධානය ගොඩ ගන්නවා. යම් දවසක පින ගෙවිලා ගියොත් එතකොට ඒ ඔක්කොම වෙනසලා යනවා. යම්සි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම් සිල් රකින්නවා නම් සිත දමනය කරගෙන භාවනා වේදනවා නම් අන්න ඒක තමයි තා හොඳින් තැම්පත් කරපු නිධානය වන්නේ. දයාගබ් වහන්සේලාටත් ගුණවත් සංඝයාටත් ආගන්තුකයන්ටත් යම් පුජ්‍යලියෙකුටත් මව්පියන්ටත් වැඩිමහල් සහෝදර සහෝදරියන්ටත් දන් දීම ගෞරව දැක්වීම ආදිය කරනවා නම් මනාකොට තැම්පත් කරපු මේ නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලෝ යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අතහැරලා පරලෝ යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ. මේ පුණ්‍ය නිධානය හැම දිනාටම බෙදා ගන්න බෑ. හොරුන්ට පැහැර ගන්නත් බෑ. තමා පස්සෙන් එන අන්නේ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ. දේ මිනිසුන්ට Taman කැමති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවන්. ලස්සන රූපයක් ලැබෙන්නෙත් මිහිරි ස්වරයක් ලැබෙන්නෙත් මන ඇඟපසඟයෙන් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නෙත් ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නෙත් මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා. ප්‍රාදේශීය රජකම් ලබන්නත් සැප සම්පත් ලබන්නත් ප්‍රේමනාප වූ සක්විති සැප ලැබෙන්නත් දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙන්නත් මේ හැම දෙයකටම මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා. මිනිස් ලොව සපත් දිව්‍ය ලෝක සපත් තව සප සම්පත් ඇතනම් ඒවත් එයමා නිවන් සුව යන මේ හැම දෙයක්ම දාන සීල භාවනා තුලින් ලබා ගන්නා පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි. කල්යාණ මිත්‍ර සම්පත්තියට පැමිණ සමාධිය ඇති කර ගැනීමත් යෝනිසෝ මනසිකාරයේදීමත් නිසා විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්නත් ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත් මේ හැම දෙයකටම පුණ්‍ය නිධානය හේතු වෙනවා. අර්ථ ධම්ම නිරුද්ධි ප්‍රතිභාන යන පටිසම්භිදාවන් අෂ්ට විමෝක්ෂයන් ශ්‍රාවක බෝධියත් පසේ බුදු බවත් සම්මා සම්බුදු බවත් යන මේ හැම දෙයකටම පුණ්‍ය නිධානය හේතු වෙනවා. ඔය විදියට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසායි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කලපින් නැති බව දැන ප්‍රශංසා කරන්නේ. මේ වනාහි නිධිකණ්ඩ සූත්‍රයයි.